අයිබෝන් මම අද ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙනවා 2019 ජූලි මාසේ 17 වෙනිදා 4:32ට සිදුවෙන රවි ග්‍රහයා කටක රාශිගත වීම පිළිබඳව. මේ රවි ග්‍රහයා කටක රාශිගත වීම අපට බොහෝ සෙයින් වැදගත් වෙනවා. මෙය වසරකට වරක් තමයි සිදුවෙන්නේ. ඒ වගේම තමයි මෙම රාශි ගමන 2019 අගෝස්තු මාසේ 17 වන දින දක්වාම පවතිනවා. ඒ නිසා මෙය බොහොම වැදගත්, විශේෂයෙන්ම රාජ්‍යාංශයට බොහොම වැදගත්, රාජ්‍ය පාලනයට, දේශපාලනයට බොහොම වැදගත් කාල සීමාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. බොහොම ගැටුම් නිර්මාණය වෙන කාල සීමාවක් ලෙස පෙනෙන්නට තිබෙනවා. ඉතින් මෙවැනි ග්‍රහ තත්ත්වයන් නිර්මාණය වෙනකොට ඔබට ඔබගේ පුජ්‍යලිකයන් සටහනට අනුව ඔබට මොනව වෙයිද කියන එක දැනගන්න ඔබ ආසාවෙන් සිටිනවා. ඒ වගේම තමයි ඔබ මතක ඇතුව මේ වීඩියෝ අවසානය දක්වා නරඹන්න ඔබට ඊට අවශ්‍ය මොනවා හරි අපල තත්ත්වයක් තිබෙනවා නම් ඊට අවශ්‍ය වත්පිළිවෙත් මම මේ වීඩියෝ අවසානයේ කියන්නට බලාපොරොත්තු වෙනවා. මේෂ ලග්න හිමි ඔබට මෙම ග්‍රහ මාරුවත් සමග ඔබට හදිසි ගමන් බිමන් සඳහා යම් යම් අවස්ථාවන් උදා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වන්දනා ගමන්, දුර ගමන් වල යෙදීමට බොහෝ ඉඩකඩ පවතිනා වගේම ඇස්වහ දෝෂ, කටවහ දෝෂ තත්වයන් හටගැනීමේ යම් ප්‍රවණතාවයක් පවතිනවා. ඒ වගේම තමයි රෙදිපිලි වස්තුලාභ ලැබෙන කාල සීමාවක් වගේම ශරීරයේ අලංකරණයට අවශ්‍ය යම් යම් කර්ම කාරණා වෙනුවෙන් ඔබ බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කරාවි. සිකුරු ග්‍රහයා ලග්නාධිපති වූ වෘෂභ ලග්නයේ උපන් ඔබට මෙම ගහමාරුවත් සමග උසස් අධ්‍යාපනයට ඉතාමත්ම සුබයි. ඒ වගේම තමයි වන්දනාගමන් මෙන්ම දුරගමන් ආදියට ඔබ යොමු වීමට බොහෝ උත්සාහ කරනවා. විවාහ ජීවිතයේ යහපත් වෙනවා වගේම ඔබගේ ආදායම් තත්ත්වය ඉහළ යාවි. ඒ වගේම රැකියා ස්ථානයේ උසස් වීම හිමිවීමට ඉඩකඩ තිබෙනවා. ලොතරැයි ජය ලැබීමේ වාසනාවක් පෙනෙන්නට තිබෙනවා වගේම විදේශීය හිතවතුන්ගෙන් බොහෝ උදව් උපකාර ලැබෙන කාල සීමාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. බුදුගහයා ලග්නාධිපති වූ මිතුන ලග්න හිමි ඔබට මෙම ග්‍රහ මාරුවත් සමග කුමක් වෙයිද? ඔබට මෙම කාල සීමාව තුළ ධනහානි නම් තරමක් වැඩි වෙන්න පුළුවන් වගේම මුහුණේ යම් යම් රෝගාබාධ තත්ත්වයන් හට ගැනීමේ ඉඩකඩක් පවතිනවා. අලුත් නිවාස ඉදිකිරීමට බලාපොරොත්තුවක් තිබෙනවා නම්, දේපළ මිට දී ගැනීමට යම් බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඒ සඳහා බොහෝම සුබදායකයි. වගේම ඔබට අලුත් සහකරුවෙක්, සහකාරියක් හොයාගෙන ඔබගේ විවාහ නොවීමට යම් බාධක තිබුණා නම් මෙම බාධකයන් සාර්ථක කරගන්න පුළුවන් කාල සීමාවක්. සඳු ග්‍රහයා ලග්නාධිපති වූ කටක ලග්න හිමි ඔබට මෙම ග්‍රහමාරුවත් සමග රැකියාංශවල නැත්තම් විසිතුරු භාණ්ඩ අලවිය වැනි රැකියාවන් කරන අයට බොහෝම සුබයි. ඒ වගේම තමයි අධ්‍යාපන සම්බන්ධ ගැටලු निराකරණය වේවි. ඔබට විභාග වලින් ජය ලබා ගැනීමේ ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි වාපිත් සම්බන්ධ රෝග හට ගැනීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න, විශේෂයෙන්ම ඔබ විදේශයක සිටින අයෙක් නම් බොහෝමත්ම සුබයි. රවි ග්‍රහයා ලග්නාධිපති වූ සිංහ ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහ මාරුවත් සමග නීතිය සම්බන්ධ කටයුතු වලදී යම් යම් අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය වීමට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි අලුතින් නිවාස ඉදිකර ගන්න, දේපළ මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා මෙම කාලයේ සුබයි. වගේම පක්වේ සෙම් අමාරු තත්ත්වයන්, දේ සම්බන්ධ යම් රෝග තත්ත්වයන්, ඒ වගේම තමයි ඔබට ඔබගේ ළඟ හිටපු අය ඔබෙන් දුරස්ව යෑමේ වැඩි ඉඩකඩකුත් පවතින නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. බුදුග්‍රහයා ලග්නාධිපති වූ කන්‍යා ලග්න හිමි ඔබට මෙම ග්‍රහමාරුවත් සමග ඔබට කුමක් සිදු වෙයිද? මෙම කාල සීමාව තුළ ඔබගේ විවාහ ජීවිතය, ගෘහ ජීවිතය ආදායම් ලැබීම අතින් බොහොම සුබයි. නමුත් ඔබ ප්‍රවේශම් වෙන්න ඕන ඔබගේ ලැබෙන ආදායමට සාපේක්ෂව ඔබට නොසිතූ, ඔබට ඔබ නොහිතන යම් වියදම් ඇති වෙන්න පුළුවන්. ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ වගේම තමයි ආරක්ෂක යම් රැකියාවන්, ආරක්ෂක අංශයට සම්බන්ධ යම් රැකියාවන් කරන අය ඉන්නව නම්
ඒ රැකියාවන්වලින් ඔබට උසස් නිලධාරීන්ගෙන් යම් දෝෂාරෝපණ නැති වෙන්න පුළුවන් ඒ ගැන සැලකිලිමත් වෙනවා වගේම ඔබ බලාපොරොත්තු නොවුන අය මුදලක් ඔබට ලැබේවි හැබැයි ඔබට එයින් යම් යම් අපහසුතාවයන් වලට පත් වෙන්න පුළුවන් යම් තරමක් ඔබට ලැබෙන ණය මුදල තරමක් අවාසි සහගත තත්ත්වයන් නිර්මාණය කරවාවි එසව ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න සිකුරු ග්‍රහයා ලග්නාධිපති වූ තුලා ලග්නයේ හිමි ඔබට මෙම ග්‍රහමාරුවත් සමග මොනෝ වෙයිද ඇත්තටම මෙම කාල සීමාව තුළ යම් යම් ශරීරයේ යම් යම් අසනීප තත්ත්වයන් ඇතිවීමේ වැඩි ඉඩ කඩක් පවතිනවා ඒ වගේම තමයි ඔබ මතක තබා ගන්න මෙම කාල සීමාව තුළ මෙම ග්‍රහමාරුව සිදුවී සතියක් පමණ ගත වන විට උසස් අධ්‍යාපන කටයුතු අතිශය සාර්ථක වන බවක් තමයි පෙනෙන්නට තිබෙන ඉතින් ඒ නිසා ඔබගේ පුද්ගලිකව ඔබගේ කේන් සටහන මත මේ තරමක් වෙනස් වෙන්න පුළුවන් නමුත් ඔබගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධවත් ඔබට බොහොම සුබයි. කුජ ග්‍රහයා ලග්නාධිපති වූ වෘශ්චික ලග්නයේ හිමි ඔබට මෙම ග්‍රහමාරුව කුමක් වෙයිද? ඇත්තටම ඔබට මෙම ග්‍රහමාරුව සෙම්මාශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ ආදායම් තත්ත්වය යම් ප්‍රමාණයකට වැඩි වෙයි. විශේෂයෙන්ම සමාජ සේවා කටයුතු වලින් පොදු සේවා කටයුතු වලින් ඔබට ගෞරවය හිමි වෙනවා. ඔබ මතක තබා ගන්න පරම්පරාගත දේපල වාසී හිමිවෙනා වගේම ඔබ කුචි කර්මාන්ත ආශ්‍රිත රැකියාවක් නැත්නම් මැණික් කර්මාන්ත ආශ්‍රිත රැකියාවක් කරන එක නම් බොහෝම සුබයි අතිශය සුබදායක කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ලොතරැයි වාසනා හදිසි ධනලාභ ලැබීමේ වැඩි වාසනා ගුණයකුත් පෙනෙන තිබෙන නිසා ඔබ ඒ ගැනත් සැලකිලිමත්ව කටයුතු කරන්න. ගුරු ග්‍රහයා ලග්නාධිපති වූ ධනු ලග්නයේ හිමි ඔබට මෙම ග්‍රහමාරුවත් සමග මුත්‍රාමාරු සෙම් රෝග තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ ඔබ මිශ්‍ර ඵලදායක ප්‍රතිඵල ලබන ඔබට එක පැත්තකින් සුබ වෙනකොට අනිත් පැත්තෙන් යම් තාක් දුරට අසුබ වෙන්න පුළුවන්. ඔබට හැබැයි වාසියක් තියෙනවා ඔබට ධනය සම්බන්ධව බොහොම සුබයි. අනිත් එක ඔබ මතක තබා ගන්න උසස් අය ආශ්‍රය කරද්දි ඔබගේ වචනයෙන් යම් වැරදීම් වෙන්න පුළුවන් එය ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න. අනිත් කර්ම කාරණාව තමයි ඔබ සැලකිලිමත් විය යුතු ඔබගේ දරුවන්ගේ කටයුතු සම්බන්ධ වැඩිපුර සොයා බැලීමට ඔබට සිදු වේවි ඒ ගැනත් ඔබ සැලකිලිමත් වෙන්න. සෙනසුරු ග්‍රහයා ලග්නාධිපති වූ මකර ලග්නයේ හිමි ඔබට මෙම ග්‍රහමාරුව කෙසේ වේද? අලුතින් නිවාස ඉදිකිරීමට දේපල මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. ඒ වගේම තමයි ඔබට අතේ මුදල් ඉතිරිවන කාලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. කීර්තිය ප්‍රශංසාව ගෞරවය හිමි වෙනවා වගේම ඔබට පවතින රෝගාබාධ තත්ත්වයන් පවා සුවවන බවක් මෙම ග්‍රහමාරුවත් සමග පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම ඔබ රැකියාවන් පිළිබඳ උසස් තනතුරු පිළිබඳව බලාපොරොත්තුවක් තිබුණා නම් එම බලාපොරොත්තු සාර්ථක වේවි. සෙනසුරු ග්‍රහයා ලග්නාධිපති වූ කුම්භ ලග්නයෙන් උපන් ඔබට මෙම ග්‍රහමාරුව. මෙම ග්‍රහමාරුව තුළ ඇස් රෝග තත්ත්වයන් මුත්‍රා දෝෂ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔබට ඔබගේ ආදායම් තත්ත්වය පිළිබඳව දෙවරක් සිතා බලා කටයුතු කරන ඔබ අනවශ්‍ය වියදම් වලට යන්න එපා. මෙම කාල සීමාව තුළ ඔබට එයින් යම් පාඩුවක් සිදු වෙන්න පුළුවන් මෙම වර්ෂයේ අවසාන වන විට. ඒ නිසා මේ කාල සීමාව තුළ ඔබ ගන්න තීන්දු තීරණ අතිශය වැදගත්. ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ගුරු ග්‍රහයා ලග්නාධිපති වූ මීන ලග්නයේ හිමි ඔබට මෙම ග්‍රහමාරුව කෙසේ වේද? ඇත්තටම ඔබටත් බොහොම තනතුරු ලාභ ලැබේවි. උසස් අධ්‍යාපන කටයුතු අතිශය සාර්ථක වෙනවා වගේම යම් යම් අසනීප තත්ත්වයන් නිසා රැකියාවේ යම් බිඳවැටීම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට එයින් රැකියාමය වශයෙන් ඔබට පාඩු සිදු වෙන්න පුළුවන්. ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔබට විවාහ ජීවිතය සම්බන්ධව නම් බොහොම සුබදායක කාල සීමාවක් පෙනෙන්නට තිබෙනවා. මම අද ඔබට මේ ඉදිරිපත් කළේ සමස්තයක් විදිහට පොදු පලාපල විස්තරයක් පමණයි. ඔබ මතක තබා ගන්න ඔබට යම් අපල තත්ත්වයක් තිබෙනවා නම් මොනවා හරි ගැටලුවක් තිබුණා නම් ඊට අවශ්‍ය ප්‍රතිකර්ම කරගන්න. විශේෂයෙන්ම ඔබට බොහෝම සුබයි මාතාංගේශ්වරී යන්ත්‍රය පළඳින්න නැත්නම් ඔබ ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් ඒ හැරෙනකොට ඔබගේ පුද්ගලික දියුණුව බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ග්‍රහාපල සඳහා සුදුසු යන්ත්‍රයක් පළඳින්න එයින් ඔබට ඔබගේ ජීවිතය සාර්ථක කරගෙන ඉදිරි කටයුතු කරගෙන යාමට ඉඩකඩ තිබෙනවා. මේ පොදු පලාපල විස්තරයක් පමණයි. නමුත් මෙය මේ රවි ග්‍රහයාගේ ග්‍රහ පලාපල විස්තරය තරමක් අපට
අතිශය වැදගත් වෙනවා මේ ඉදිරි ග්‍රහ ගමන් කිහිපයක් නිසා. නිසා තවත් ඔබට මෙවැනිම විශේෂ බලාපල විස්තරයක් මම ගෙනේනවා. ඒ වගේම ඔබ මතක තබා ගන්න ඔබට පුළුවන් රුක්ෂාන් ජයසේකර රවි මාරුව කියලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න. එයින් ඔබට මෙම බලාපල විස්තරය සම්බන්ධව තවදුරටත් විස්තර දැනගන්න පුළුවන් වගේම අනෙකුත් ග්‍රහ මාරුත් බලා ගන්න පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.